ජාතිකට බන්දුර ජයසේකර සමග ඔබට සුබ දවසක්. අද අපි කතා කරන්නේ ජපානය ගැන. අපිට ජපානයෙන් සෑහෙන දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. අපි කියනවා ජපන හපන කියලා. ජපානයේ බොහොම මේ දුෂ්කර තත්වයකට ඔබ දන්නවා පරමාණු බෝම්බෙන් විනාශ වුණ හැටි හිරෝෂිමා නාගසාකි. නමුත් ජපානය නැගී හිටියා. අද ජපානයේ දිහා මුළු ලෝකෙම බලා ඉන්නවා. ඒ වගේම මම හිතන්නේ අපේ ජනතාවගේ හදවතට ජපානය අපිට සමීපයි. නමුත් ජපානයෙන් අපිට දේවල් ඉගෙන ගන්න තියෙනවා. මම හිතන්නේ ඒ ගැන සාකච්ඡා කරන්න හොඳම පුද්ගලයා අපි සමග ඉන්නවා. ඔහු මාචාර්ය HD කරුණාරත්න. සුබදේශනක් කරු. සුබදේශනක් සියලුම දෙනාට. දැන් කරු, දැන් අපි මේ වීඩියෝ පටයක් පෙන්වන්න තියෙනවා. ඊට ඉස්සෙල්ලා දැන් මම හිතන්නේ ජනතාව දැනගන්න ඕන. මම හිතන්නේ මේ ඔබ ජපානය ඉගෙන ගත්තේ, දැන් ඔබ ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ මේ ගන්නනෝ ගැන කෙටි පැහැදිලි කිරීමක් කෙරුවා නම්. හරි, මම 1993 තමයි මුලින්ම ජපානයට ගියේ. ජපාන රජයේ පශ්චාත් අධ්‍යාපනයේ පිළිබඳ ශිෂ්‍යත්වයක් ලැබලා ඊට පස්සේ මම මගේ පශ්චාත් උපාධි දෙවැනි උපාධියත් ආචාර්ය උපාධියත් ජපානයේ තමයි හැදෑරුවේ. අවුරුදු 7ක් පමණ පරේෂණ ජපානයේ කරලා දැන් අවුරුදු 4ක් විතර කාලයක් තිස්සේ ජපානයේ උගන්වනවා. නමුත් මම මගේ ප්‍රධානම මේ වැඩ කරන ස්ථානය තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ කලමනාකරණ පීඨයේ හිටපු. හැබැයි ජපානයෙන් අපිට මම හිතන්නේ අපි ගැන මේකේ පුදුම විදිහට දේවල් තියෙනවා ඉගෙන ගන්න කියලා. බොහෝ දේවල් තියෙනවා ජපානයෙන් අපිට ඉගෙන ගන්නට. ජපානයෙන් ඉගෙන ගත යුතු පළවෙනිම කාරණය තමයි කලමනාකරණය. දැන් අපි අර දැන් ඔබ වීඩියෝ පැටයක් ගෙනවා. අපි මම හිතන්නේ හැඳින්වීමක් කරලා ඒකේ ඔබ පැහැදිලි කරන්න මොකද්ද අපි මේ කියන්නේ කියලා ජනතාවට. ඊට පස්සේ අපි වැඩසටහන පටන් ගමු. අපි දැන් මේ වීඩියෝ පැටේ නරඹන ගමන්ම මහාචාර්යවරයා ගැන පැහැදිලි කිරීමක් කරනවා. දැන් අපි මේ කලමනාකරණය කියන එක පවුල සහ දැන් ඔක වෙනවා. දැන් ওই වීඩියෝ පටේ පැහැදිලි කිරීමක් කරුවා. හරි, දැන් ඔබට පැහැදිලි වෙන්නට ඕනේ මේ ජපන් ජාතිකයෝ මොන තරම් විනයවත්ද කියන කාරණය තමයි අපි අද කතා කරන්නේ. තමන්ගේ පවුලෙන් සහ අධ්‍යාපනයෙන් සංස්කෘතියෙන් එන දේ. දැන් අර මේ වීඩියෝ එකේ මේ මෙතනින් පැහැදිලි කරන්නේ යම් පඩිපෙළක නගිනකොට අනිත් අය පිළිබඳව තියෙන සැලකිල්ල. අපි මේ සියලුම දේවල් ජපානයේ ගතොත් අන් අය පිළිබඳව තමන්ගේ තියෙන සැලකිල්ල කියන එක ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම අපි යම් තැනක අපි බයිසිකල් එකක් නැවැත්තුවොත් කොහොමද මේ බයිසිකලේ නවත්තන්නේ අනිත් අයට කරදරයක් නොවෙන්න. ඒ වගේම අපි මේ විශේෂයෙන්ම අන් අය පිළිබඳව දුම්රියක යනවා නම් ඒ දුම්රියේ ඇල්පිනිත්තක් වැටුණ සද්දෙන තරමට සද්ද නැහැ. ඒ කියන්නේ උදාහරණයක් ඇරෙන්න අපි කිව්වොත් එහෙම 1990 ගණන් වල අපි ජපානයට යනකොට ජපානයේ මිනිස්සු පොත් තමයි කියුවේ, පත්‍ර තමයි කියුවේ මේ දුම්රිය ස්ථානවල ඇතුලේ. දැන් දුම්රිය ස්ථානයේ ඇතුලේ හැම දිනා ළඟම ජංගම දුරකථනයක් තමයි බලන්නේ. නමුත් ඒ ජංගම දුරකථනයේ නාදය කිසිම විදිහක ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ අලුත් තාක්ෂණයේ ඒගොල්ලෝ අරන් තිනවා ඒගොල්ලන්ගේ සංස්කෘතියට බාධාවක් නොවෙන්න. අන්න ඒ විදිහට වෙනස් වෙමින් යන පරිසරයක් තමයි ජපානයේ තියෙන්නේ. ඒ පරිසරය අන් අයට ගරු කිරීම. දැන් කරු දැන් මෙහෙම දැන් ඔබ දැන් කිව්ව සද්ද අපේ දැන් අපේ දුම්රිය වල ඒ කියන්නේ බස් වල හයියෙන් කතා කරන අනිත් අය ගැන කිසිම මේ තැකීමක් නැහැ. ඒ වගේම ඔබ දැන් කිව්ව වගේ දැන් විදුලි සෝපන වල ගියාම කට්ටිය එළියට එන්න ඉස්සෙල්ලා තල්ලු කරගෙන ඇතුළට එන්නේ. එතන තමයි එතනදී අපි ඇත්තටම අපි අනිත් අය පිළිබඳව දක්වන ආකල්පය. අපි මේ ජපන් ජාතිකයන් පිළිබඳව විශ්මිත දේවල් බොහෝමයක් තියෙනවා. නමුත් මයින්ඩ්ෆුල්නස් ඔෆ් අදර්ස් කියන එක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. අනිත් අයට ගරු කිරීම, අනිත් අයට සැලකීම, තව කෙනෙකුට ඉඩක් තියලා මගේ වැඩ කිරීම. ඉතින් ඒක මේ ශබ්දයෙන් වෙන්න පුළුවන්, ප්‍රදේශයෙන් වෙන්න පුළුවන්, ඒ විවිධ ආකාරයෙන් බැලුවාම හැම වෙලාවෙම අන් අය පිළිබඳ සැලකීමක් තියෙනවා. ඒ අන් අය පිළිබඳ සැලකීම කොයිතරම් දුරට තියෙනවද කියලා කිව්වොත් හැම වෙලාවෙම සියලුම දුම්රිය වලින් බහින අයට ඉඩ දීලා තමයි අනිත් අය නැගින්නේ. අපිට ඒක අපේ වෙන්නේ අනිත් පැත්ත. අපේ වෙන්නේ අනිත් පැත්ත. ඉතින් ඒ නිසා අපි ඇත්තටම මේ ඉගෙන ගත යුතු දේ තමයි මේ අපි කොහොමද අනිත් අයට ගරු කරන්නේ කියන කාරණය ප්‍රධානම කාරණයක් මෙතනදී. ඒ කියන්නේ විනයගරුක සමාජයක්. විනයගරුක සමාජයක්. ඒ විනයගරුක සමාජය තුළ නවීන තාක්ෂණය එනවා. ඒ නවීන තාක්ෂණය තමන්ට ගැළපෙන පරිදි සාදා ගැනීමට තමයි මම අර කලින් උදාහරණයක් කිව්වේ. ඒ කියන්නේ මේ දුරකථන නාදය ඇහෙන්නේ නැහැ කියන එක. කිසිම තැනක දුරකථන නාදයක් ඇහෙන්නේ නැහැ. මොකද මේ සයිලන්ට් මෝඩ් එක කියන එක දැන් අපේ රටේ ගත්ත බස් එකක මිනිසු කතා කරන හයියෙන් ඊට වඩා සමහර වෙලාවට එනවා අර සයිලන්ට් මෝඩ් එක නැතිකම. ඉතින් ඒ නිසා අපි මේව පිළිබඳව මීට වඩා ටිකක් හිතන්නට ඕනේ. ඒ සඳහා අපි අධ්‍යාපනය කොහොමද යොදාගන්නේ? නෑ, ඔබ මේ හිතන හැටියට කරු. ඇයි අපිට මෙහෙම කරන්න බැරි වෙලා තියෙන්නේ? ඇයි අපිට මුන්ගේ ඉගෙන ගන්න බැරි වෙලා තියෙන්නේ? ඒකට මම දකින එකම දේ තමයි අපි එකක් අපේ අධ්‍යාපන ක්‍රමවේදය තුල නෑ. අනිත් එක අපේ සංස්කෘතිය තුල ඒක බිහි වෙලා නෑ. අපි දැන් බොහෝ දිනක් හිතන්නේ අපි මේ දියුණු වෙනවා කියලා කියන්නේ අපේ පර්ස් එකේ සල්ලි ප්‍රමාණය වැඩි වෙනවා කියලා.
නමුත් අපි දියුණු වෙනවා කියලා කියන්නේ ඇත්තටම අපි අනිත් අයට කරදරයක් නොවි ඒ වගේම රටේ සමාජයට වැඩදායි පුද්ගලයෙක් වැඩදායි දෙයක් කරනවා කියන අර්ථය. ඉතින් ලාංකිකයෙක් එක්ක සංසන්දනයකුළු ජපන් ජාතිකයෙක්ගේ හැම වෙලාවෙම කරන්නේ ඒගොල්ලෝ මේ අපතේ යන දේවල් අඩු කරලා. දැන් උදාහරණයකට ලංකාවේ තියෙන විශාල කුළු ප්‍රශ්නයක්. ජපානයේ කුළු ප්‍රශ්නේ නැහැ. දැන් ඇයි ඇයි ඒකට මූලිකම හේතුව තමයි තමන්ගේ ගෙදරින් තමන්ගෙන් ආරම්භ වෙලා ඒක කලමනාකරණය කර ගැනීම. කලට මනාවට ඒගොල්ලෝ මේ වැඩේ කරනවා. ඒ කියන්නේ අද මම මොනවා හෝ ටොපික් ටොපියක් දිගේ ඇරියත් ඒ ටොපික් වලේ සාක්කුවේ දා ගන්නවා. සාක්කුවේ දාගෙන අදාළ බඳුනට තමයි ඒක දාන්නේ. ඉතින් ඒක මේ කියන්නේ ඔබ සෑහෙන දුරක් පම ඇවිදගෙන ගිහිල්ලා තමයි යන්නේ. ගිහිල්ලා දාන්නේ. සමහරවිට වෙලාවට ගෙදරට ආපහු ඇවිල්ලා තමයි ඒ කොලේ ගෙදර දාන්නේ. දැන් ඔබ හිතන හැටියට ඇයි දැන් ජපාන සමාජය දැන් සිංගප්පූරුවෙන් බොහොම නීති රීති තදයිනේ. ඒ වගේ කියලා ගැහුවොත් නැත්නම් කොලයක් විසිකරුවොත් දඬුවම් දෙනවා. ඔව්. නමුත් දැන් ජපානයේ කොහොමද ඒ වගේ හැදුනේ කොහොමද ඒ වගේ විනයගරුක වුණේ කරු? ඔව් ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි. පවුල ඇතුළෙන් වගේම සමාජයේ තියෙන ලැජ්ජා බය. මිනිහෙක් දැන් කවුරු හරි මිනිස්සෙක් අපිටම බස් එකේදී මොබයිල් ෆෝන් එක වැදුනොත් බැරි වෙලාවක් තුනට නැමිලා දෙකට නැමිලා අනිත් හැමෝගෙම සමාව ගන්නවා. කෝච්චියේ එක විනාඩියක් පරක්කු වුණොත් කෝච්චියේ රියදුරු බැහැලා ගිහිල්ලා අර ඔක්කොටම ඔළුව දෙකට නමලා සමාව ගන්නවා. ඒ කියන්නේ බැහැලා යනවා මගින් ළඟට. බැහැලා මගින් ගාවට. මගින් ගාවට දිගට ගිහිල්ලා හැමෝගෙම සමාව වෙන්න මෙහෙම මගේ අතින් මෙහෙම වුණා කියලා අනිවාර්යයෙන්ම කියනවා. ඒ වගේම කෝච්චියේ විනාඩියක් පරක්කු වුණොත් පොඩි චිට්කැලක් දෙනවා. තමන්ගේ ව්‍යාපාරික ආයතනයට ගිහිල්ලා මේක බාර දෙන්න. මේක මගේ වගකීම කියලා. ඒ වගකීම සමාව දැන් කොහොමද ඔය දහස් ගානකට ඔයගේ කොලයක් දෙන්නේ? ඒ ඒ ඒ හැම පෙට්ටියකම මේක යවනවා. ඒක එතන තියෙන ක්‍රමය එක විනාඩියක් පරක්කු වුණත් ඒක දෙනවා. ඉතින් එතනදී වැදගත් වෙන ප්‍රධානම දේ තමයි අපි මේ අධ්‍යාපනයෙන් ලංකාවේ කොහොමද ඕක වෙනස් කරන්නේ කියන එක. මොකද සංස්කෘතියෙන් දැන් අපිට ඕක වෙනස් කරන්න බෑනේ. දැන් සංස්කෘතිය ගොඩක් ගිහිල්ලා ඉවරයි. අපිට බොහෝ දේවල් තියෙනවා ඉගෙන ගන්නට මේ අධ්‍යාපනයේ අරහ කොහොමද කියන්නේ. හැබැයි හැබැයි මේක කවුද දැන් මම ආපහු අහන්නේ දැන් අර සිංගප්පූරුවේ දඬුවම් කරලා තමයි සමාජය හැදුවේ විනයගරු. අම්ලෙන් ජපානයේ හැම දඬුවම් කිරීමක් තිබෙන එක ඉබේම ඇති වුණාද මට ඒක ගැන තාම මේ තියෙනකොට වල තියෙන තත්ත්වය තමයි ලැජ්ජා සාගත බව. පුදුම ලැජ්ජා සාගත බවක් තියෙනවා. දැන් උදාහරණයක් ගන්න. අපි තුමු කිසියම් ඇමති කෙනෙකුට හරි කාට හරි ලොකු චෝදනාවක් කියලා දන්නවනේ සියදිවි හානි කරගන්න. ඔව් හරාකිරි කියලා අපි කියනවා. يعني මිනිස්සු ඒ තමන් සමාජය පිළිබඳව හරි ආකල්පයක් දරනවා. ඒ කියන්නේ කිසියම් දෙයක් වරදක් සමාජයට කළොත් මිනිස්සු මට hina වෙනවා. මිනිස්සු මට අකමැති කියන එක දැනගන්න කිසිම කෙනෙක් කැමති නැහැ. ඉතින් ඒ නිසා තමන් අනිත් අයට කරදර කරන්නේත් නැහැ. ඒ වගේම සමාජයේ තියෙන සාමාන්‍ය දේවල් වලට වෙනස් වෙන්න කරදර කරන්නේත් නැහැ. ඉතින් ඒක හරීම වටිනාකමක් වෙනවා රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය දියුණු කරන්න. ඉතින් ඒ වගේම මේ සෑම මිනිස්සෙක්ටම ඒ තොරතුරු ලැබෙනවා. ඒ වගේම ඒගොල්ලෝ තොරතුරු ලබා ගන්නවා. ඒ වගේම රජයේ උනත් නිවැරදි විදිහට තොරතුරු ලැබෙනවා. දැන් ඔබ කියනවනේ මේක ජපානයේ ගුණකරුක සමාජයක්. නමුත් දැන් මේ කෙලෙහි ගුණ සැලකීමටත් මම හිතන්නේ ඉතාම ප්‍රසිද්ධ නේද ජපාන්. ඔව්. මොකද මේ ජාතිකයෝ. පැහැදිලිවම ජපාන් ජාතිකයෝ විශ්වාස කරනවා මම කාගේවත් දෙයක් කවදාවත් නොමිලේ ලබා ගත යුතු නැහැ. ඒ මොකද ඒ මිනිස්සයා කැප වෙලා හදාගත්ත දෙයක්, ඒ මිනිස්සයා මහන්සි වුපු දෙයක්, මම ඒ මිනිස්සයාගේ මහන්සිය මම ලබා ගත යුතු නැහැ කියලා. ඉතින් ඒ නිසා අපි කවුරු හරි ජපන් ජාතිකයට කුඩා තෑග්ගක් දුන්නොත් එවලෙම එක්ක තෑග්ගක් දෙනවා. එහෙම නැත්තම් පස්සේ ඊට වඩා දෙගුණයක තුන්ගුණයක තෑග්ගක්. දැන් අපි මේ වෙලාවේ සංස්කෘතිය තුල තියෙන්නේ අනිත් අයගේදී අගය කිරීම. දැන් මම මේ වෙලාවේ ප්‍රේක්ෂකයන්ට මතක් කරන්න ඕන මම හිතන්නේ කරු මේ එකඟ වෙයි දැන් ජර් ජයවර්ධන මහත්මයා සෑන් ෆ්‍රැන්සිස්කෝ නුවර ජපානයේ වෙනුවෙන් තාම විශාල මම හිතන අගනා කතාවක් කෙරුවා. කියන්නේ මේ වෛරයෙන් වෛර නොසන්සිඳේ පලිගන්න එපා කියලා. ඒ කළගුණට මේ ඒක අමතක කෙරුවේ නැහැ ජපන් ජනතාව. ජපන් රජය ජනතාව ඌට අපේ රටට කළගුණ සැලකුවා. ඒක අපි දන්නවා ශ්‍රී ජයවර්ධන රෝහල. ඒ වගේම ඊට පස්සේ මේ කොපමණ පරිත්‍යාග කෙරුවොත් ඒ කලගුණ සැලකීම. ඔව් ඒ විතරක් නෙමෙයි අපි එහේ ජපානයේ පුද්ගලයෝ හොඳටම දන්නවා අපේ විජය ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඇස් දෙකෙන් එක ඇහක් දන් දුන්නේ ජපානයේ සිසුඕකා ප්‍රදේශයේ ඉන්න කාන්තාවක්. ජනාධිපතිතුමාගේ අවසාන ඉල්ලීම වුණේ මට රටවල් දෙකක් තියෙනවා මගේ ඇස් දෙකෙන් එකක් ජපානයට දෙන්න එකක් ලංකාවට දෙන්න. ඉතින් ඒ මේ ඒක ජපන් ජනතාව දන්නවා මම දැනගෙන හිටියේ නෑ. රූපවාහිනී ප්‍රෝග්‍රෑම් එකකුත් කළා, රූපවාහිනී වැඩසටහනකුත් කරා. ඒ පිළිබඳව මේ ලංකාවේ ඉන්න හිටපු ජයා ජයවර්ධන ජනාධිපතිතුමා මොන තරම් ජපානයට ආදරය කළාද, ජපානය හා මේ සම්බන්ධ වුණාද කියන එක. හැබැයි ඉතාමත්ම හොඳ ගරුත්වයක් එතුමට තිබුණා.
නමුත් ඒ ගරුත්වය සහ ඒ දේශපාලන සම්බන්ධතා අපිට මේ ආර්ථික විද්‍යාත්මක පැත්තට පොඩ්ඩක් යොමු කරගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. අපිට උදාහරණයක්ද අපිට මේ ගෝගේ කාලේ සෑහෙන ජපානයේ තිබුණා. ඕන් කාලේ තිබුණා. නමුත් 1980 දශකයේදී මැලේසියාවට ජපන් සමාගම් 800ක් ඉල්ලලා මැලේසියාවේ දියුණුවට පටන් ගත්තේ. ලංකාවට අපිට තවමත් ජපන් සමාගම් 50ක් 100ක් හොඳ සමාගම් මේ රටට අපිට ගෙන ඒමට තියෙන නොහැකියාවක්. නෑ ඔබ කියන අකරු එකක් දැන් මෙහෙ කියන්නේ මොනවාද? ඔබ දන්න තරමට මොනවාද තියෙන ජපන් සමාගම් එක වුණා. එහෙමම ආයෝජනය කළා නම් හිතේ වෙළඳාම කෙරුවට ආයෝජනය කළා නෑ. කර්මාන්ත ශාලා එහෙම නැහැ නේද? කර්මාන්ත ශාලා ජපන් සමාගම් තියෙනවා. ඒවයි යම් යම් දේවල් නිෂ්පාදනය මං හිතන්නේ 120ක් වගේ තියෙනවා ජපන් මේ දක්වා ක්‍රියාත්මක ලංකාවේ. ඒ කියන්නේ මේ නැව් මේ පොඩි බෝට්ටු හදන කර්මාන්ත තියෙනවා. ඒ වගේම මේ එක එක මේ මෝටරත් අමතර කොටස් හදලා ජපානයේට යවන දැන් ওই සීට් බෙල්ට් වගේ දේවල් ඒ වගේ පොඩි පොඩි හදන දේවල් තියෙනවා. නමුත් ඒ 120 කියන එක ලෝකයේ ඒගොල්ලන්ගේ තියෙන කර්මාන්ත බැලුවහම සංඛ්‍යාවක ඉතාම අඩුයි. ඒ නිසා අපි ඇත්තටම දකින දේ තමයි ජපානයත් එක්ක අපි ආර්ථික විද්‍යාත්මකව ගොඩක් සම්බන්ධ වෙලා නැහැ. අන්නේ ඒ කියන්නේ ජපාන් ආර්ථිකය කියන්නේ ලෝකයේ දෙවැනි ආර්ථිකයනේ. 1987 දී ලෝකයේ වැඩිම ඒක පුද්ගල ආදායම ලබන රට බවට පත් වුණා. ඉතින් ඒ නිසා ඒ දෙවැනි ආර්ථිකයෙන් අපි ආර්ථික විද්‍යාත්මකව ප්‍රයෝජන අරන්නේ නැහැ. නමුත් සංස්කෘතිකමය වශයෙන් අපිට බොහෝ දේ ගත යුතුව ගත හැකිව තියෙනවා ජපානය සහ ශ්‍රී ලංකාව අතර. මොකද ආගමික වශයෙන් ඒ වගේ දේවල් වුණා. දැන් මට කරු මේ අවස්ථාව මොකද දැන් ඔබ මේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥෙක්. දැන් අපේ ප්‍රේක්ෂක දැනගන්න කැමති කොහොමද ජපානය එක්ක ව්‍යාපාර කරන්නේ? ව්‍යාපාර කරන්න ලේසිද? කොහොමද සම්බන්ධ වෙන්නේ? ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම මම ලාංකිකයෝ ජපානය ගිහිලා කරන ව්‍යාපාර පිළිබඳ 300 දෙනෙක් එක්ක සමීක්ෂණය කළා, කතා කරලා පහුගිය කාලය තුල මම හිතන්නේ 2006-2007 ඒ වගේම පහුගිය අවුරුදු දෙක තුල මම මේවා අධ්‍යයනය කළා. ඇත්තටම අපිට අවශ්‍ය වෙන දේ තමයි මේ දැනගත යුතු තමයි ගුණාත්මක භාවය. ගුණාත්මක භාවය කියන එක ජපන් ජාතිකයන් ඉතාම ඉහළ කොට සලකනවා. අපි කිසියම් භාණ්ඩයක් යවනකොට ඒකේ දවටනේ භාණ්ඩයක් ඒගොල්ලෝ දකින්නේ මේ පෙනෙන පාරිභෝජනය කරන්න කලින් Tamanට පේනවනේ භාණ්ඩයක්. අන්නේ පේන භාණ්ඩයේ සුළු හරි අඩුවක් දැක්කොත් පාරිභෝගිකයා මිලදී ගන්න අකමැති භාවයක් තියෙනවා. ඒ නිසා ගුණාත්මක භාවය කියන එක තමයි අංක එක. දැන් උදාහරණයකට මම දන්නවා ලංකාවේ ජපානයේ තිබුණ ලොකු නැගීමක් මේ ලංකාවෙන් ගෙනෙන පොල්තෙල් වලට සුදු පොල්තෙල් වලට හොඳ ඉල්ලුමක් තිබුණා. හොඳම ඉල්ලුමක් තිබුණා. සමහරු කන්ටේනර් දෙක තුන එහෙට ගෙන්නුවා. නමුත් ප්‍රශ්නේ වුණේ අපේ පොල්තෙල් එහෙ තියාගන්න බැරි වෙලා කාලයක්. ෆංගස් එනවා. මොකද ඒ ෆංගස් එනවා. ඉතින් ඒ නිසා අපිට ඒ තාක්ෂණීය නැතුව තමයි අපි එක්ස්පෝට් කළේ. ඉතින් එතකොට ඊට පස්සේ ඒ අර විශ්වාසයේ බිඳ වැටුණාම නැවතත් එක්ස්පෝට් කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා මම හිතනවා දැන් අපේ ලංකාවේ පොල්තෙල් වලට තරම් ඩිමාන්ඩ් එකක් වෙන කිසිම රටක පොල්තෙල් වලට තිබුණේ නැහැ ඒ යුගයේ. ඉතින් නමුත් අපිට ඒ අපි ගෙන්නපු දේවල් අපේ ව්‍යාපාරිකයෝ ගෙන්නපු දේවල් මාස 3ක් සතියක් දෙකක් යනකොට ඒවා ඇතුලේ ෆංගස් හැදිලා ඊට පස්සේ ඒක ආපහු රිටර්න් කරන්න ගන්නවා. දැන් එහෙම දැන් මොකද දැන් තත්ත්වෙ ගෙනවන්නේ නැහැ. දැන් තත්ත්වෙ දැන් ගෙන්නන්නේ නැහැ. දැන් ගෙන්නන්නත් හේතුව තමයි මේ අපේ මම හිතන්නේ මේක මේ එහෙරටේ ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් කියන දේක් තමයි මෙහෙන් භාණ්ඩයක් ආනයනය කළාම පළවෙනි සාම්පල් එක හොඳයි. සාම්පල් එක ඉතාම හොඳයි. ඊට පස්සේ එවන 20-30 හොඳයි. නමුත් 100ක් 200ක් ඇනෝම් කරපු ගමන් අපි අර ක්වොලිටි එක කියන එක ගුණාත්මක භාවය කියන එක අඩු කරනවා. නේද? අපේ අය ඒ වගේම කරුත් නෑ. ඉක්මනට සල්ලි හම්බ කරන්නේ. ඒක තමයි අපි දින. උන් දීර්ඝ වශයෙන් හිතන්නේ නැහැ. ඔව්. මොකද ජපානයේ තියෙන්නේ මේ ජීවිත කාලයටම ගොඩනගා ගන්න සම්බන්ධතා. ඒ සම්බන්ධතා නිසා දවසකින් දෙකකින් අපි මේ ඒ සම්බන්ධතා බිඳ දැම්මොත් ඊට පස්සේ ඒ විශ්වාසවන්ත භාවය කියන එක නැති වෙනවා. ඒ වගේම මේ මහාචාර්යවරයා කියන්නේ මේ කියන්නේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර කියලා තියෙන උන් මේ සල්ලි හම්බ කරන්න තියෙන සම්බන්ධතා නෙවෙයි. සම්බන්ධතා නෙවෙයි. පැහැදිලිව. ඒ හම්බ කරන්නේ ඊටාම මම හිතන දීර්ඝ මිතුරු ධම්මලෙ. මිතුරු ධම්මලෙ. ආ පැහැදිලිවම හැම දෙයකම ඒගොල්ලෝ විශ්වාස කරන්නේ මේ දීර්ඝ සම්බන්ධතා තමයි ඉතාමත් වැදගත් වෙන. ඒ වගේම මේගොල්ලෝ හරියට ගවේෂණය කරන තොරතුරු හොයනවා. يعني යම් භාණ්ඩයක් ගන්නකොට ඒ භාණ්ඩයට අදාළ අමුද්‍රව්‍ය කොහෙන්ද ගිනාවේ, කවද්ද ගිනාවේ, කොතනද ගිනාවේ කියන එක පිළිබඳ උදාහරණයකට මම ඊයේ මගෙත් එක්ක වැඩ කරන මහාචාර්යවරයෙකුත් මෙහෙට මේ දවස්වල ඇවිත් ඉන්නවා. ඒ මහාචාර්යවරයාගෙන් මම අහුව මේ අඹ අපේ මේ බලන්න මම ගිහිල්ලා මේ අපේ තනකින් අඹ ගෙඩියක් අරගෙන කන්න දුන්නා කපලා. ඒතර අඹ ගෙඩිය මේක හරිම රසයි. ඇයි මේ අඹ ගෙඩිය ජපානේ නැත්තේ? යපාලින් නැත්තේ. ඉතින් ඒකේ හේතුව තමයි මේ ලංකාවේ අඹ පිළිබඳව මේ තියෙන තාක්ෂණය අපනයනය කරනකොට ඒගොල්ලෝ විශ්වාස කරනවා ඉතා කුඩා සතෙක් හරි මොකක් හරි පොඩි දෙයක් තිබුණොත් ඊට පස්සේ මුළු ඔක්කොම රිජෙක්ට් කරනවා. ඉතින් ඒ නිසා ගරු දැන් අපි කියන කතා කරමු. දැන් මං කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් ඔබ සමග එකතු වෙනවා.
බන්දුර ජයසේකර සමග. ඔබ නැවතත් පැතිකඩ සමගින් අද අපි කතා කරන්නේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා ගොඩනගන්නේ කොහොමද කොහොමද ජපානය සහ ශ්‍රී ලංකාව සමග වැඩ කරන්නේ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න සමග අපි සාකච්ඡා කරන්නේ දැන් අපි කතා කරේ කවුරුද ඇයි අඹ යවන්න බැරි අපි එතනින් පටන් ගමු පැහැදිලිවම ඒකට හේතුව තමයි ලංකාවෙන් යවන බොහෝ භාණ්ඩවල මේ ගුණාත්මක භාවය එහි කල් තබා ගන්න බැහැ දවස් දෙකක් තුනක් දැන් අපි දන්නවා ඍතු හතරක් තියෙන රටක සීත කාලයට යවනකොට රස්නි කාලයට යවනකොට ඒ විදිහට තාක්ෂණයට අනුව තමයි වර්තමානයේදී අපනයන කියන දේ වෙන්න ඕනේ. ඒ නිසා ලංකාවේ ගොඩක් කාලවලට යවන ද්‍රව්‍ය සති දෙකක් සති තුනක් තියෙනකොට නරක වෙනවා. ඒ නිසා අපි මෙන්න මේක මේ තාක්ෂණය මම හිතනවා මේක විශාල වශයෙන්ම රජයේ සහ මේ ඒ වගේ ආයතනවල වගකීමක් මේ රටට නිවැරදි තාක්ෂණය ඒ වගේ රටවල් එක්ක සාකච්ඡා කරලා ලබා ගැනීම. ඉතින් ඒ නිසා ඒ තාක්ෂණය ගන්න එක තුලින් අපිට පුළුවන් අපේ කෘෂිකාර්මික අපනයන විශාල වශයෙන් මොකද ජපානය කියන්නේ කෘෂිකාර්මික වශයෙන් මේ විශාල ඉල්ලුමක් තියෙන රටක් දැන්. ඒ දොල කරු සමාන දැන් ඒතකොට දැන් ඔබ කියන්නේ දැන් අපේ මොනවද ඒ උන් බාර අරගෙන තියෙන්නේ කොයි වගේ බහන්නද අනිත් රටවලින් එන්නේ මොකද ඒක මම හිතන්නේ ප්‍රේක්ෂක දැනගන්න කැමතියි තියෙන්නේ. ඔව් පැහැදිලිවම දැන් උදාහරණයකට අපි ගත්තොත් ඕනම මේ රඹුටන් කියමු එහෙම නැත්නම් අපි හිතමු මැංගුස්ටින් එහෙම නැත්නම් ඕනම පළතුරක් ඕනම අපි හිතමු බනානා මේ 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 කෙසල්කම් මේ වගේ හැම දෙයක්ද අපේ තියෙනවානේ කෙසල්කම් වර්ග ගොඩාක් විශාල වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඒ වර්ග ගොඩෙන් ජපානයට පිලිපීනයෙන් හෝ වෙන රටවලින් එන්නේ එකම වර්ගයේ නීරස කෙසල්කම් වර්ගයක්. ඉතින් අපේ තියෙන මේ හොඳ කෙසල්කම් වර්ග ජපානයට යවන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපිට අවශ්‍ය වෙන්නේ තාක්ෂණය ජපානයේ සමාගම් එක්ක මම හිතනවා මේ රටේ සමාගම් සම්බන්ධ වෙලා ඒ තාක්ෂණයේ ගොඩනගගත යුතුයි කියලා. දැන් මම ලංකාවේ එහෙ ව්‍යාපාර කරන අයත් එක්ක සංවාදයට ගියාම ඒගොල්ලෝ කියන්නේ පැහැදිලිවම ජපානයේ හොඳ නෙට්වර්ක් එකක් අවශ්‍යයි. ඒ කියන්නේ ජාලගත වීමක් අවශ්‍යයි. ඒ ජාලගත වීම සඳහා ඇත්තටම අපිට පුළුවන් මේ ලංකාවෙන් එහෙ ගිහිල්ලා ඉන්න අයත් යොදා ගන්න. දැන් අපි ගොඩක් වෙලාවට අපේ රටෙන් වෙන දෙයක් තමයි මේ අපි ඒ රටට ගිහාම අපි තමු දැන් තනාපති සේවය හෝ යම් සේවයක මේ ලංකාවෙන් යන අය සමහර රට ඒ රටේ අවුරුදු 40ක් 30ක් හිටපු මිනිස්සුන්ට උගන්වන්න යනවා. එහෙම නෙමෙයි මේ මිනිස්සුන් අපි ඉගෙන ගන්න ඕනේ. අපි ඒ අයගෙන් තමයි තොරතුරු ගන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම මේ ජාත්‍යන්තර වශයෙන් චීන සහ ඉන්දියන් අයගේ තියෙන මේ ජාලගත වීම ඒ ජාලගත වීම ශ්‍රී ලංකාවෙන් ගන්න පුළුවන්. අපි ලංකාවේ මිනිස්සු එක්ක රට යනකොට අපි විශ්වාස කරන්නේ එයාගෙන් ගන්න ඕනේ සල්ලි. එච්චර විශ්වාස කරන්නේ. එහෙනම් එයාගේ දැනුම, ඒ සම්බන්ධතා, ඒ වෙළඳපොළ පිළිබඳ තොරතුරු, ඒ වෙළඳපොළට අපි කොහොමද ඇතුල් වෙන්නේ, ඒ සංස්කෘතිය පිළිබඳ තොරතුරු, අන්න ඒව තමයි පළමුවෙනිම ලබගත්තේ. එහෙම කෙරුවොත් මම හිතන්නේ අපිට ජපාන් මේ කියන්නේ අලවි සහ වෙළඳපොළ අපිට ජය ගන්න පුළුවන්. ජය ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවට මම කියන්න තියෙන ඉතාමත්ම වැදගත් වෙන දෙයක් තමයි ලංකාවේ මේ තොරතුරු පිළිබඳ ගැටලුවක් තියෙන විශාල. ඒක වෙලා තියෙන තැන අපි හඳුනාගත යුතුයි. මම දන්න හැටියට ලංකාව වෙලා තියෙන එක ග්‍රාම සේවක කියන ස්ථානය. දැන් ජපානයේ ග්‍රාම සේවක කියන ස්ථානයෙන් තමයි ඒ ගමේ ඉන්න සියලුම තොරතුරු ටික මුළු රටටම යන්නේ. ඒ කියන්නේ අපි තුම පවුල් 10ක් ගත්තොත් පවුල් 10ක 20ක ප්‍රධානීෙක් ඉන්නවා. ඒවට පත් කරලා ඉන්න අය කම්පියුටරයිස් කරලා ඒ ইনফෝමේෂන් තියෙනවා. දැන් ලංකාවේ තවමත් අපි කාගෙන් හරි පිළිබඳ තොරතුරු හොයනවා නම් ග්‍රාමසේවකෙන් සහතිකයක් ගන්නවා. නමුත් ග්‍රාමසේවක අඳුරන්නේ නැහැ මේ ගමේ ඉන්න මිනිස්සුගේ දැන්. සහතිකේ පමණයි. අනිත් සමාජයට හම්බෙන්නත් බැහැ. හැබැයි දැන් අර මේ වෙලාවේ දැන් මට තියෙන දැන් අපේ ප්‍රේක්ෂකයෝ කැමැති ඇති දැනගන්න දැන්. අපිට තියෙන ඔබ බොහොම මම හිතන්නේ ශ්‍රී ලංකාව සහ ජපානය එකතු කරන්න කැමති ඔබ එකතු කරන්න හදන්නේ වෙනත් ක්‍රමයකට. ඉතින් දැන් යම් කිසි දැන් ඔබට කොහොමද උන්ට උදව් කරන්නේ දුරකථන අංකයක් කර ඔබට පුළුවන්ද මේ සපයන්ද? ඔව් පැහැදිලිවම මගේ මේ මේ මට පුළුවන් මගේ ඊමේල් එක කරුණාකර කියන්න අපි. ඔව් මගේ නම HD කරුණාරත්න ඒ අනුව hdkaru@yahoo.com කියන එකෙන් තමයි ඔබ Google ගිහිල්ලා මගේ නම ටයිප් කරාට පස්සේ ඕනම විස්තර ටිකක් ලබා ගන්න පුළුවන්. hdkaru@yahoo.com ඇත්තටම මොකද මේ තොරතුරු නොමැති රටක තමයි අපි ඉන්නේ. ගාමීය මට්ටමට ගියාම අපි තොරතුරු නැහැ. මේ කවුද පෝසත් කවුද දුප්පත් ඒ නිසානේ ලංකාවේ මේ සල්ලිත් නාස්ති වෙන්නේ ඇත්තටම. දැන් අපි විශ්වවිද්‍යාලයක හොස්ටල් දෙන්නේ එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයක බර්සරි එකක් මේ මොකක් හරි දෙනකොටත් ඒ අයගේ වත්කම් පිළිබඳ හොයනවානේ. ඉතින් මේ වත්කම් පිළිබඳ හෙවීම අපිට ලැබෙන්නේ තොරතුරු නිවැරදි. දැන් කරු මේ වෙලාවද ඔබ මහාචාර්යවරෙක්. දැන් එතකොට අපි මේ බලනම දෙමව්පියෝ බලාගෙන ඉන්න දෙමව්පියෝ වෙනුවෙන් මම මේ ප්‍රශ්න අහන්නේ. දැන් කියමු අධ්‍යාපනය කටයුතු කොහොමද අපේ ළමයින්ට ගිහිල්ලා පුළුවන් ද ඉගෙන ගන්න? කොහොමද ඒ වගේ
පහසුකම් නමුත් මම දන්න පළවෙනි ජපන් භාෂාව ඉගෙන ගන්න ඕනේ. ඒ ගැන පැහැදිලි කිරීමක් කෙරුවා. ඉතාමත්ම වැදගත් වෙන දෙයක් ඔබ ඇහුවේ ජපානයේට ඉස්සරම ලංකාවේ අය ගියේ බොහෝ වෙලාවට නීත්‍යානුකූල නොවන විදිහට රැකියාවල් කරන්නට. ඊට පස්සේ කාලේ උසස් අධ්‍යාපනයේට කණ්ඩායමක් ගියා. ඊට පස්සේ කාලේ ව්‍යාපාර කරන්නත් කණ්ඩායමක් ගියා. දැන් මේ මෑත භාගයේදී හොඳ උපනතියක් තියෙනවා ලංකාවේ ඉන්න මේ පාසල් ඉවර කරපු ළමයි ජපන් භාෂාව ඉගෙන ගන්න ගමින් එහි වැඩ කරන්න කියලා යන කට්ටිය වැඩි. දැන් ගිය අවුරුදු තුල මම හිතන්නේ 3000ක් පමණ ගිහිල්ලා තියෙනවා ජපානයේ ඉගෙන ගන්න. ඒ ජපානයේ ඉගෙන ගන්න යන අය ඇත්තටම පැහැදිලිව වටහා ගත යුතු දෙයක් තමයි ජපන් භාෂාව කියන එක තමයි එහි ඉතාමතු වැදගත් වෙන්නේ. ජපන් භාෂාව හරියට ඉගෙන ගත්තොත් එහි අවස්ථාවන් තියෙනවා විශාල වශයෙන්. නමුත් අර ගැටලුව තියෙන්නේ අපේ යවන කණ්ඩායම් වලදී සමහර වෙලාවට ඒ කියන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළවත් නොමැති කණ්ඩායම් යවනවා. මම දැකලා තිනවා ඇතැම් රූපවාහිනී මාධ්‍යවල පල කරනවා මේ සාමාන්‍ය පෙළවත් උසස් පෙළවත් ඕනේ නැහැ ජපානයේ රැකියා කරන්න යන්න කියලා. ඉතින් එහෙම එකක් නැහැ. ඒ රටේ අවුරුදු 12ක් පාසල් යාම කියන එක අනිවාර්යයි. පාසල් යන්නේ නැතුව අවුරුදු 12ක් ඉදිරි කිසි තැනක කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ ලංකාවේ මම කියන්නේ මේ උසස් පෙළ සමත් වෙලා ඉන්න අය ජපන් භාෂාව ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා නම් ලංකාවේ මුල හරිය පටන් අරන් හරි එහෙම නැත්නම් ජපානයේ ගිහිල්ලා හරි ජපන් භාෂාව හරියට ඉගෙන ගත්තොත් අවස්ථා ඒ බොහෝ කොපමණ කාල විතර යනවද සාමාන්‍ය ශිෂ්‍යෙක් සාමාන්‍යයෙන් හරියටම ජපන් භාෂාව ඉගෙන ගන්න නම් අවුරුදු 2.5ක් 3ක් විතර යනවා මොකද ඒකට හේතුව තමයි ජපන් භාෂාවේ හෝඩි 3ක් තියෙනවා ඉතින් ඒ හෝඩි 3 හිරගන කතගන සහ කන්ජි කියලා ඉතින් එක හෝඩි එක ඒ කියන්නේ කන්ජි කියන හෝඩිය තුල අකුරු විතරක් තියෙනවා 1935ක් විතර ඉතින් ඒ නිසා ටිකක් කල් යනවා. නමුත් ශ්‍රී ලාංකිකයන්ට ජපන් භාෂාව ඉගෙන ගැනීමේ සාපේක්ෂ වාසියක් තියෙනවා. අපිට හැකියාවක් තියෙනවා. මොකද අපි මේ අපේ තියෙන භාෂාමය ඥානය අපි භාවිතා කරන ආකාරයටම තමයි ජපන් අය භාෂාමය ඥානය භාවිතා කරන්නේ. අනිත් පැත්තට කිව්වොත් අපි තව විදිහකට කිව්වොත් මගේ අධ්‍යක්ෂකේම අනුව මේ චයිනීස් නැත්තම් චීන භාෂාව අපිට ඉගෙන ගැනීමට මේ සාපේක්ෂතා වාසියක් නැහැ. ඒකට හේතුව තමයි චීන භාෂාවේ බොහෝ දෙයක් සවුන්ඩ් කරන්නේ උගුරේ ඇතුලේ ඝ ඝ වගේ. ඉතින් ඒකට ශ්‍රී ලාංකිකයන්ට හරි අපහසුයි ඒක. නමුත් අපේ තියෙන මේ සිංහල භාෂාවේ තියෙන මේ 600කට අධික ශබ්ද උච්චාරණය කිරීමේ හැකියාව නිසා ජපන් ලංකාවේ අවසානයේ දැන් මමම කියන නෙමෙයි ඒ වගේ ලංකාවේ හොඳට ඉන්න අයගේ කාලය මම දන්න මට වඩා ඉතා හොඳයි ඉන්නවා. මේ ජපන් භාෂාවෙන් දුරකථනයෙන් කතා කරාම අඳුර ගන්නව බෑ. මේ ජපන් ජාතිකයෙක් කියලා තමයි ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. ඒ නිසා ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයන්ට තියෙන හොඳ සාපේක්ෂතා වාසියක් විශේෂයෙන්ම උසස් පෙළ ඉවර කරාම මේ ජපන් භාෂාව හරියට ඉගෙන ගන්න. ඇත්තටම අපේ මේ භාෂා පිළිබඳ තියෙන ඥාණය ලංකාවේ විශාල අඩුවක් තියෙනවා. ඒ අඩුව තමයි ඒක මේ රැකිරක්ෂා ඒ කියන්නේ අවශ්‍ය ඒ කියන්නේ තියෙනවද අපේ අයට රැකියා හොයාගන්න පුළුවන්ද එහෙම තියෙනවද? ඔව් දැන් මෙහෙමයි. එහෙ තියෙනවා රජයෙන් පිළිහිටවලා තියෙනවා මේ රැකියා මධ්‍යස්ථාන. අපේ රැකියා පියස් කියලා මම දන්නේ නැහැ ඒක ඊතරම් දුරට ගිහිල්ලා තියෙනවද කියලා. හැම සිටි එකක් ගත්තාම දැන් ටෝකියෝ නගරේ ගත්තාම සින්ජුකු වල තියෙනවා මේ හලෝ වර්ක් කියලා එකට කියන්නේ. හලෝ වර්ක් කියලා රැකියා මධ්‍යස්ථානයක් තියෙනවා. ඔබට නිවැරදිව වීසා තියෙනවා නම් ඒ වීසා එක පිටිපස්සේ මේ වීසා එක ලබා දෙනවා ඒගොල්ලන් කාඩ් එකක් දෙනවා. ඩෙන්ටි කාඩ් එක වගේ එකක් ලංකාවේ. ඒ ඩෙන්ටි කාඩ් එක පිටිපස්සේ ඔබට සහතික කරනවා ඔබ ඉගෙන ගන්න ඇවිල්ලා නම් සතියකට පැය 28ක් වැඩ කරන්න පුළුවන්. ඒ සීල් එක ගහලා තියෙනවා නම් ඉමිග්‍රේෂන් එකෙන් අර හලෝ වර්ක් කියන ආයතනයට ගියාම මේ අර්ධකාලීන රැකියාව ලබා ගන්න පුළුවන් පැහැදිලිව. දැන් මේ වෙලාවේ දැන් ජපානයේ ආර්ථික පසුබැස්මක් තියෙනවා නේද? එක්තරා يعني ලෝකෙම තියෙනවා ආර්ථික පසුබැස්ම. පැහැදිලිවම. ජපානයේ ආර්ථික පසුබැස්මක් තියෙනවා. මොකද අපි දන්නවා සංවර්ධිත මට්ටමක ඉන්නකොට පිරිවැය නිෂ්පාදන පිරිවැය කියන එක ඉතා අධිකයි. ඒ වගේම අනෙක් රටවලින් කරන තරඟකාරීත්වය ඉතා අධිකයි. නමුත් ජපානය විශාල වශයෙන්ම ඉදිරියට යන්නේ තාක්ෂණය. අදටත් ඉදිරියට යන්නේ තාක්ෂණය. ටොයෝටා වගේ සමාගම් ගත්තාම යම් සමාගම් ගත්තාම ඒවා ලෝකේ නවීන තාක්ෂණීය පිළිබඳ විශාල පරීක්ෂණ කරමින් ඉදිරියට යනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ නිෂ්පාදිත භාණ්ඩ ලෝකේ පුරා ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ ආයෝජන ජපන් ආයෝජන ලෝකේ පුරා විශාල වශයෙන් තියෙනවා. දැන් කවුරු මගේ මේ විනාඩි මට තුනක් තියෙනවා මේ වැඩසටහන අවසන් කරන්න. නමුත් මට මේ ප්‍රශ්නේ දැන් අපි මේ වැඩසටහන පටන් ගන්න දැසි මේ මාළු ගැන කතා කරනවා. අපි දන්න මේ ජපන් ජාතික මෙහි අපේ රටට ඇවිල්ලා ඉස්සෝ පොකිරිසෝ මම හිතන්නේ වැඩිම මුදලක් දීලා ඔවුන් තමයි මේ මාළු ගන්නෙ කන්නේ. ඉතින් අපි මේ දූපතක්. නමුත් මට දැන් ඔබ ඒ ගැන දැන් එහෙ කොහොමද මේ මාළු ගැන ගණන් ඒ වගේ දෙයක් කිව්වේ. ඒ ගැන ටික පැහැදිලි කිරීමක් කෙරුවොත් හොඳයි. මොකද ඇයි මෝන් එන්නේ මෙච්චර වියදම?
අධික මම අහලා තියෙනවා මේ අපන මේ කියන්නේ මේ අපන ශාලාවල උන් මේ ලොකු වේදම උන් තමයි වැඩි හරියක් ගෙවන්නේ පැහැදිලිවම මොකද මේ දැන් උදාහරණයක්ට 2017 ජනවාරි මාසයේ මාළුවෙන්දපොළ විවෘත කරන දවසේ විශාල මාළුවෙක් අලවි වුණු මිල තමයි ඩොලර් ලක්ෂ 6ක් එක මාළුවෙක් ඩොලර් ලක්ෂ 6ක් එහෙම අලවි වුණේ ඇයි ඒ මාළුවගේ තියෙන ගුණාත්මකභාවය නිසා ඒගොල්ල මාළුවල බොහෝ වෙලාවට මාළු මේ අමුයින් තමයි ගන්නෙ සශිමි කියලා කියන එක. ඒතර ඒ නිසා මේ එතනදී මේ ගුණාත්මක භාවය කියන එක හරියටම සලකනවා. ඉතින් මට හම්බ වුණා පරේෂකයන් කණ්ඩායමක් මේ ලංකාවේ මීගමු ඇවිල්ලා ජපන් මහාචාර්යවරු කීප දෙනෙක් මේ පරේෂණ කරලා මේ පරේෂණවලදී ඔවුන් කියපු දෙයක් තමයි ලංකාවේ මීගමුවේ වෙරළේ විකුණන්න තියෙන මාළුවා ජපානයට යවුවොත් 60 ගුණයකින් අපි මිලදී ගන්නවා. 60 ගුණයකින් මිලදී ගන්නවා. නමුත් ඒක අල්ලන ක්‍රමවේදය වෙනස් කරන්න ඕනේ. මොකද ඒ රටවල මාළුව අල්ලපු ගමන්ම බෝට්ටුවේ තියෙන ෆ්‍රිජ් එකක්. ඒ බෝට්ටුවේ තියෙන ශීතකරණයට තමයි මාළුව දාන්නේ. මාළුව මැරෙන්න කලින් මේ ශීතකරණයට දාලා තියෙන්නේ. ඒතරේ යා ගුණාත්මක භාවය කියන එක මම හිතනවා ඉතාමත්ම මේ 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 ඉහළ මට්ටමක ඒක නම මම හිතනවා මැරෙන්න කලින් ශීතකරණය දාන්න එක කොහොම අපරාධයක් කියලා. අපි අර අපේ සංස්කෘතිකමය වශයෙන් වෙනස්කම් තියෙනවා බොහෝ රටවලක. නමුත් ඒ සංස්කෘතිකමය වශයෙන් වෙනස්කම් තිබුණත් නමුත් ආර්ථිකමය වශයෙන් අපි ගත්තොත් එහෙම يعني ඒගොල්ලෝ කියන්නේ කොහොම ගියත් මේ ගුණාත්මක භාවය කියන එක බිඳ වැටෙනවා අපි මාළු අල්ලලා මේ ගොඩ කාලයක් බෝට්ටුවේ තියාගෙන බෙරලේ දාලා ඊට පස්සේ ආයි මේකනේ ඒකේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙනවා දැන් කරු ඔබට බොහොම ඉස්සුදී අපි සමග සම්බන්ධ වෙමු කියන්නේ දැන් මම මේ වෙලාවේ කියන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට දැන් මහාචාර්යවරයා දැන් ඔහුගේ ඊමේල් එක කිව්වා ඒ ඌට අමතන්න මොකද අපිට මම හිතන්නේ සෑහෙන දේවල් කරන්න ඕනේ මේක රජයෙන් විතරක් බලාපොරොත්තු වෙන්න බෑ හැම තානාපති කාර්යාලෙම දැන් මම මොහු එක්ක මා වර්ණා කරන්න මේ මහජනරවරයා ගැන කියන්නේ මේ කතා කරපුවේ මම සෑහෙන දෙයක් ඉගෙන ගන්න නමුත් තානාපති කාර්යාලවල එහෙම කරන්නේ සමහරට කියන්නේ හැම එක්කෙනාම නෙවෙයි හොඳට වැඩ කරන අය ඉන්න පුටු රත් කර කර ඉන්නේ මේ වගේ ප්‍රායෝගික දැනීමක් නැහැ ඉතින් මම ඉල්ලා සිටිනවා අපි දැන් ඊමේල් එක ඔබට දැන් තිරේ දිස් වෙනවා කරුණා කරලා මේක ප්‍රයෝජන අරගන්න මොකද දැන් අපිට මීට වැඩිය සම්බන්ධතා ඇති කරගන්න පුළුවන් ඒ වගේම දේවල් ඉගෙන ගන්න පුළුවන් ඒ වගේම අවසාන වශයෙන් මතක් කරන්න ගුණගරුක සමාජයක් ලැජ්ජ බය තියෙන සමාජයක් ඔබට සුබ දවසක්. අතිකඩ බන්දුර ජයසේකර සමග